තෙරුවන්සරණයි ඔබ සෙරුදනාටම අද උතුම් ඇසලපුර පසුරස්සක පොහොය දවස ශාසන ඉතිහාසේ ඉතාම වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු පොහොය දවසක්. එ අතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ පොහොය දවස දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පස් වග තවසන් වුදෙසා පැවැත්තුවේ ඉසි පතනය බරණැස නිගදාය අද වගේ පොහොය දවසක. මේ වගේම විශාල වැදගත් සිදුවම් රැසක් මාතෘ දි්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීම වගේම පෙරවස් සමාදැන්වීම සිදුවන්නේෙත් අද වගේ පොහොය දවසක. අදින් පස්සේ මේ ඉදිරියට එන කාලය ගමත් න්සලත් අතර ඉතාම විශාල බැඳීමක් ඇති වෙන කාලයක් ධර්මය පිළිබඳව වැඩිපුර අපිට සාකච්ඡා කරන්න ධර්මය හැසිරෙන්න්න කඩුතර මහාසංගරත්නය ආශිර්වාද අරගෙන මේ බුදුරජාණන් වහන්සේ දෙසු මාර්ගය තුළ ගමන් කරන්න අවස්ථාවක් උදාකරගන්න පුළුවන් කාලයක් වගේ පොහොේ දවසක්. තින් අද මේ උතුම් පොහොය දවස අපි සූදානම් වෙනවා. ධම සාරතයේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. ඒ සඳහා අපේ නමස්කාර පෙර දැරිව බොහොම ගෞරවෙන් ්‍රද්ධාවය නාරාධනා කළා මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාර්ක සග සබික දර්ශනපති පණ්ඩිත අවසරයි පූජ පාද මහවෙල ශ්‍රී ධම්මක් කන්ද රතනපාල නාක ස්වාමිින්ටන් වහන්සේ අවසර අපි හාමුදුුව බහන්සිේ පාදාභි වන්දමින් සාධකාර පවත්මින් නමස්කාරෙර දැරිව පිළිගණඩු ලබනවා. අපේ හමුදුනේ අද දවස ඇසල පුහොය අපිට ඉතාම වැදගත් පොහොයක් බෞද්ධයන් විදිහට ලොවතුරු බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අභිමිස්ක්‍රමණය ගිහිගේ හැරයාම් සිදුකරන්නේ තද වගේ පොහොය දවසක. තිනෙ නිසා අපි අද දවසේ මාතෘකාව හැටියට තෝරාගන්නේ අර්ථවත් තාරුණ්‍යයකට මග. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සිදුවත් කුමාරයා විදිහෙට උත්පත්තිය ලබන තරුණ කාලය තමයි ඉතාම වැදගත්ම තීන්දු තීරණ ගත්තු කාලයක් තිනඒ තීරණ නිසා තමයි අදටත් අපි අපිට මෙවැන් වූ දහමක් ලැබෙන්නේ දායාද වෙන්නේ. සිදුුවත් කුමාරයා අභිනිස්ක්‍රමණය කරලා මේ වගේ උතුම් පොහොය දවසක මේ හොයාගත් දහම තුළ උන්වහන්සේ තාරුන්නේ තියන වැදගත්කම් අපිට බොහෝ අවස්සා වල හමුදුනේ දශනා කල ති නො මතු කරලා දීල තියනවා හම්දනේ ජීවිතය අර්තාන්විතව ගත කරන්න ඇතරම මේ තරුණ කාලය කොහොමද අපිට වැදගත්වෙන් අපි මේ අර්ථවත් තාරුුණන්නේ එකට මග කියන මාතෘකාවට පුංචි නිර්වචනයක් එක්ක සාකච්ඡා ආරම්භ කරම හමුදන. හොදයි සජිත මහත්්‍යයා මංහිතන්නේ මංගේ ප්‍රශ්නයට ප්‍රවේශවෙන්ට කලින්. කැමති විශේෂයෙන්ම මෙ උතුම් ඇසලපුන් පොහෝදිනේ අප සමගෙක්වන මේ උවැසිවවැසියන්ටත් ඒවගේම සමස්ත ශ්‍රී ලංකාවාසයන්ටත් ප්‍රතිමයෙන්ම රත්නත්‍රී ආශිරුවාාදය ප්‍රාර්ථනා කරන්න. ඒවගේම අද දිනේ දළදා සිසිලස ලැබෙන මේ යිතිහාසක නාතභූමි පින්බිමේ සිට මෙවැනි වැඩසටහනක් ඔබට මට සිදකරන්නට හැකියාව ලැබුණේ. යිතිහාසික නාතදේවාල විහාරයේ විහාරාධීපතීත්වය උසලන මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ. අස්කිරි මහා විහාර පාර්ශ්වයේ ජේෂ්ඨකාරක සංග සභික අවසරයි, ගොමගොඩශ්‍රී ස්රතනසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අව්වාද අනුශාසනා මඟ පෙන්වීම මත. එවගේම මේ ස්ථානයේ කටයුතු සිද කරන්නට ඒදෙන මහාවිහාර වංශික ශාමෝපාලි මහානිකායේ අස්කිරි මහාවිහාර පාර්ශවයේ කාරක සංග සභික ශාස්ත්‍රපති පණ්ඩිත අවසරයි ඇතිිපොල ශ්‍රී මහින්දාවිධාන නායකස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අපි ප්‍රථමේෙන්ම ුුණ්‍යානු මෝදනාව සිද්ධ කළේතුව පවති නම්. තින්ේ පුුණ්්‍යාණු ෝදනාවත් සමගම මම කැමතියි ඔබතුමන් ඒ විමසපු ප්‍රශ්නයට මගේ අවධානී යොමු කරන්න තුමා මුලිනුත් සහිපත් කරා වගේම අදදිනේ මේ ඇසලපුන් පොහෝදිනය ගත්තොත් සම්මා සම්බුද්ධ චරිතය ඒවගේම ශාසන ඉතිහාසය, එවගේම ලාංකය සම්බුද්ධ ශාසනය කියන මේ අංශ තුනටම අදාල සුවිශේෂී සිද්ධි ගණනාවක් සිදුවච්ච ඉතාමත්ම වැදගත් දවස. ඉතින්ඒ එවන් වැදගත්දිනක මේ විදිහේ, දළදා සිසිලස ලැබෙන ඓතිහාසික පුුණ්්‍යභූමක සිට මෙවන් මාතෘකාවක් මෙවන් අංශයක්, මෙවන් තේමාවක් පිළිබඳ කතාකිරීමට ඉඩ ලැබීමත් මංහිතන්නේ අපිහැමෝගේම භාග්‍යය. ඔබතුමා මතක්කරපු කාරණය බොම වැදගත් කාරණය. අපි දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා විදිහයට උත්පත්තිය ලැබල මේ යථාර්ථය සයාගනයා මේ ගමන එහමනැත්තා මේ බුද්ධත්වය කරා යන ගමන් මාර්ගය ආරම්භ කරන්නේ වයස විසිනොවී. මේ පිළිබඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේම වරක් දේශනා කරනවා. අරිය පරියේස්සන සූත්‍රයේද. මේ අරියපරයේේසන සූ පිනතුන අඩංගු වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසිද්ධාර්ථ කුමාරයාව ඉඳගන බුද්ධත්වය කරා ගමන් කරපු මාර්ගය පිළිබඳ, සංශේප විස්තරයක් අපි කියවා බුදුරජාණන් වහන්සේ විසින් සොයාංකතිත චරිතාපදානයක් මේ අරිය පරියේසන සූත්‍රයේ අඩංගුවෙන. මෙ අරියපරියේසන සූත්‍රයේදී බදුරජාණන් වහන්සේ දේශනා කරන්නට එෙදෙනවා. තමන් කොහොමද මේ සත්‍ය සොයා යන ගමන් මඟ පටන් ගත්ත කියල. උන්හන්සේ එතනදී පැහැදිලි කරනවා, සෝකෝ වහම් භික්කවේ අපරේන සමේන දහරෝව සමානෝ, සුසුකාලකේසූ බද්‍රේන යොබ්බනයන සමන්නාගතු. මෙන්න මේ වචනටික අපිට හරි වැදගස්ස ඉතිමහත්න. උහස්සේ පැහැදිලි කරනවා අපරේන සමයන සුසුකාලකේසූ බද්‍රේන යොබ්බනයන සමන්නා ගතු. මම මේ සත්ත්‍යයස්යාගන යන්න පටන්ගත්තේ මහාභි නිශ්ක්‍රමණය සිද්ධකරේ මගේ කොන්්ඩෙ පැහුණට පස් එහෙම නෙවෙයි. සුසුකාල කේසෝ කොන්ඩෙ. හොඳ ැලුවට තිබ්බා. බද්‍රයන යොබ්බනයන සමන්නනාගතව ම මේ බද්‍ර යව්වනය ඉති තමයි මේ පර්යේෂණය පටන් ගත්ත. මේ යථාර්ථය සොයාගෙනයන ගමන් මග ආරම්භ කරේ ම බොහොම තරුණ වයසේද්ද. මේක අපිට හොඳ උදාහරණය. හොඳ ආදර්ශය මොකටද අපි දන්නවා මේ ලෝකේ විප්ලව සිද්ධ කරේ ලෝකෙ වෙනස් කරන්න අවශ්‍ය කරන පදනම පසුබිම සකසගත්තේ හැමෝම බොහම තරුණ අවදයේදී. මේ තරුණ අවධේ දාපු අඩිතාලම තමයි ජීවිතයේ තමන්ගේ අරමුණු බුදුන් පමුණවාගන්න, අරමුණු සාර්ථක කරගන්න හේතු වනේ. තින් සම්මා සම්බුදු්‍රජාණන් වහන් ස එහෙමනැත්තන් සිද්ධර්ථ කුමාරයා තමන්ගේ ජීවිතයේ ඉතිබසු විශේෂී වරමුණ. ඒ අරමුණ මුදුන් පමුණවාගන්න අවශ්‍ය කරන පසුබිම ඒ අරමුණ මුදුන් පමුණවාගන්න අවශ්‍ය කරන, කාර්ය සම්බාරය නැත්තන් ගතයුතු පියවරවා ගන්න එුදුනේ බොම තරුණ කාලයේේදී මොකද මේ තරුණ ජවයත් එක්ක තමයි ඒ අරමුණු මුදුන් පමුණවා ගැනීමේ හැකියාවක්තියෙන්. නිසා මේ තරුණකම කියන එක එක පැත්තකින් තමන්ගේ ජීවිතයේ අරමුණු ශාක්ෂාත් කරගන්න වගේම අපි හැමෝම සමාජ සත්‍යයු.කොට පුද්ගලයාගෙන් සමාජයට ලැබිය යුතු ඒ දායකත්වය, ලබාද මේ දීත් ඉතාමත්ම වැදගත් අවධයක් විදිහට අපිට මේ තරුණ කාලේ හඳුන්වන්න පුළුව. ති මේ තරුණ බව ගැන කතා කරද්දී පිදන්නවා මෙතන අපේ ඉන්න අම්මලාතාත්තලාට හිතෙන්න්න පුළුවන් මේ අපිට අදාළ නෑන කියලත් හිතනවා වෙන්න පුළුවන් එහෙම නෙවෙයි. අපි මේ ගතකරපු ජීවිතය ගැන නැවත හැරි ලැබැලීම ප්‍රත්‍යාවලෝකනයක් කරන එකත් බොහොම වැදගත් ජීවිතයේ අප සාර්ථක කරගන්නට ඒදන. අපි ලබා ගන්නට ඒදුණු දවල් පිළිබඳ නැවත හැරි ලැබලීමක් නැවත මෙනෙහි කිරීම සිදු කිරීම අතිශය වැදගත් කාරණයක් මොකද එතනින් තමයි අපිට අපි ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙන්. තොවොට ඔබතුමාම මතක් කරපු තාරන්නේ කාරණයක් එක්කම අපි දන්නවා දැ සිද්ධාර්ථ කුමාරයක් මේ බුද්ධත්වය කරා යන ගමන් මාර්ගය ආරම්භ කරද්දි අඩි පර්ේෂන සූත්‍රයේදී. උහන්සේ සඳහන් කරනවා දේ මේ පරියේසන මේ ලෝකේ අපි ජීවත් එද්දි තරුණයෙක් විදිහට වැඩිහිටියෙක් විදියට හෝ වේවා. අපිට යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙන. අරියාාච පරියේසන අනරයාාච පරියේසන. අපි හොඳ යහපද්දේවල් හොයාගෙන යන්නත් පුළුවන් එහෙම නත්තං අපිට පුළුවන් අයහපදදේවල් හොයාගෙන යන්න. තින්. තමන් යන්නේ මේකෙන් කොයි මාර්ගද තමන් ආර්ය පර්යේෂණයක නිරත වෙනවද හොඳ යහපත් දේවල් හොයාගෙන යනවද එෙම නත්තං අනාර්ය පර්ේෂණයක නිරත වෙනවද කියන තම තමන් ගත යුත්තු තීරණයක් කියන තමයි සමමා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. තුවට මේ විදිහේ තීරණයක් ගන්න බලපාන පසුබිමක් තියනවා. මෙම මේ පසුබිම තමයි අපි අත්තටම අධි අවධාරණයකට ලක්කරන්න ඕන කාරණය සංගුත නිකා තියෙනව පිනතුන සූත්‍රයක් මේ සූත්‍රයේ නමතමයි පියසූත්‍රය. මේ පියසූත්‍රයේ අන්තර්ගත වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ බොහොම ශමීප ශ්‍රාවකයෙක් වෙච්ච පසේ නද කොසලු ජතුමාත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තැතර ඇතිවෙන සංවාදය. දවසක් පසේ නදී කොසල්ු රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල කියනවා ඉදමයියම් බන්තේ රහෝගතස්ස පටිසල්ලී නස්ස ඒ1 චේතසෝ පරිවිතක් වෝ උදපාදි. බුදුරජාණන් වහන්ස, මම ටිකක් වෙලා කල්පනා කර ඉද්දි හුද කලාව මම තනියම ටික් කල්පනා කර කර ඉද්ද. මගේ හිතේ මෙහෙම හිතුවිල්ලක් ඇතිවනා. මොකක්ද හිතුවිල්ල කේසන්නෝ පියෝවත්තා කේසන් අප පියෝවත්තාති. කවුද ඇත්තටම තමන්ට ප්‍රිය කරන්න. කවුද ඇත්තටම තමන්ට අප්‍රිය කරන්න ම මේ ප්‍රශන ඔබෙන් හුවත්. අපි අපෙන් මහගත්තොත්. මම ඇත්තටම මට ප්‍රිය කරනවාද. මම ඇත්තටම මට කැමතිද. මම ඇත්තට ම මං ගැන හිතනවාද. මම ඇත්තටම මට ආදරේද. වෙනත් විදියකින් ගත්තුූ. එහම නැත්තම් මම ඇත්තටම මට අප්‍රියයිද. මම මටම අප්‍රිය කරනවාද. ම මං ගැනම සැලකල් ලත් දක්වන්න නැත්්ද. මොකක්ද මේ ගැන ඔබේ උත්තනේ. මෙන මෙතනින් තමයි මේ කියන සමස්ථ ප්‍රවාහෙම ආරම්භ වෙන්නේ. ොම අපි දනගන්න දම්මන් ඇහුවොත් එෙම මෙතන ඉන්න පිරිසගෙන කියයි ඔවු හාමුදුරුවනේ මන්නම් මට හරි කඇමති. කොහොමද අපි තීරණය කර ගන්න මකත් අපි ඒකට තියෙන නිර්ණායෙක්. මෙතනැදි කොසුල් රජතුමා නිර්ණායක තුනක් ගැන කියනවා. යෝකෝ කායේන දුච්චරිතන් චරති, වාචාය දුච්චරිතන් චරති, මනසා දුච්චරිතන් චරති. යමෙ කයින්දුසරිතේ හැසිරෙනවාද, වචනයෙන් දුසරිතේ හැසිරෙනවාද, මනසින් දුසරිතේ හැසිරෙනවාද තේසන් වූ අපිෝවත්තා. ඔහු තමන්ට අප්‍රිය කරන කෙනෙක්. යමෙක් කයින් දුසරිතේ හැසිරෙනවාද මොනවද කායික දුස්්චරිත, යමෙක් ප්‍රාණගාතයේ දෙනවාද, සොරකම් කිරීමේදෙනවාද කාම මිත්‍යාචාරයේ දෙනවාද. මේ තුනට අපි කියවා කායික දුස්්චරිත කියන. යමෙක් බොරු කියනවාද, කේලම් කියනවාද, රුෂචන කියනව ද සම්ප්‍රප්්‍රලාප කියනවාද මේ හතරට අපි කියනවා වාචසික දුෂ්චරිත, වචී දුෂ්චරිත කියලා. මොනවද මනෝ දුස්්චරිත අපි මනසිං කරන දුසිරිත් මනොවද ව්‍යාපාද මිච්චාදිිට්ටි, අභිජ්්‍යා, භිජ්්‍යා ්‍යපාද මච්චා දිට්ි කියනතුන. දැඩි ලෝබේ දැඩි තරහා සහ මිත්‍යාදෘෂ්ටිය. මෙන්න මේ දහයිෙන් ඈත්තෙච්ච කෙනා විතරයි අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. මන්ට ප්‍රිය කරන තමන්ට ආදරය කරන කෙනා කියල. අපි අපේ ජීවිතේ අරමුණක් තියාගෙන ඉන්නේ අපි ජපේ ජීවිතයේ නොවෙෙක් දේවා සිද්ධ කරන්නේ අපිට සතුටක් අවශ්‍ය මේ සතුට පිළි පසු පස හබාගන යන ගමන කන අපි ඉන්නේ. එතකොට මේ සතුට ලබාගන්න නම් ජීවිතේ මුලිම් අපි කරන්න ඕන කාරණය තමයි අපි අපිට ප්‍රිය කරන්න ඕ. තාරුන්නේ ජවය එහෙමනැත්තම් මේ තමන්ගේ ජීවිතය නිවරැති දිශානතියකට යොමු කර ගැනීම එහමනැත්තම් තමන්ගේ ජීවිතය අර්ථවත් කර ගැනීම කියන මේ සමස්ත ප්‍රවාහයම පටන්ගන්න කේන්ද්‍රීය ලක්‍ෂයේ විදිහට තමයි අපිට මෙතන හඳුගන්න පුළුවන් වෙන්.හේ හඳන්නේ මේ දැන් තරුණ කාලය කිව්වහම උබහන්සේ දැන් පැහැදිලි කලා වගේ ඉතාම ජීවිතය වැදගත්ම කාලය. තරුණයෝ අපි දන්නවා ඔවහන්සේ කිව වගේ දැන් ලෝකෙ විශාලතම සහ වැදගත්ම විප්ලවය කරන්නේ බුදුරජාණන් වහන්සේ ඔ වහන්සේ කිව්ව වගේ තරුණ කාලේ උන්වහන්සේ වයසෞරුදු විසි නමේ ගිහිග අත්ත හැලේ නවා. හැබැයි මේ කාල සීමාව තුළ හම්දන අපට තව පැත්තකින් ගත්තා හම න්වහන්සේ ගිහිගේ වාසය කරන කාලේ සියලු සැපසම්පත් තිබනා. තමන් රජවෙන බව දැන සිටියා, තමන් කුඩාකාලේදී මේ පවා කිව්වා ඉතා මුළු ලෝකෙටම නායකත්වය දෙන කෙනෙක් කියලා. ඒ බව දැන දැනත් සියලු ශිල් පහදාරනවා. සියලූම ශිල්ප දක්ෂලෙස තමන්ගේ දස්කම් පෙන්වවා. මේතැන් අපිත් තාරුණය තුළ සමහර වෙලාවල් වලද අපිට මේ දේ තියනවා එනිසා සම අය උත්සහ කරන්න මේ කෝස්සේ තමන්ගේ ජීවිතයේ දියුණුවක් ළඟා කරගන්න. විප්ලවීය වෙනසක් කරන්න නං තරුණ ජීවිතයකට තියෙන හොඳම ආදර්ශය බුදුරජාණන් වහන්සේ ද හමුදරණය. ඔව මගේ තැ බොහොම හොඳ තැනකට උබතුමා මේ දවෙනි ප්‍රශ්නතෙක් කාවේ. අපිට විප්ලවයක් ගැන දකින්න පුළුවන්. හොඳම ආදර්ශයෙමනැත්තන් සුසම ආදර්ශය විදියට බුද්ධ චරිතය හඳුන ගන්න පුළුවන්. ඔබුතුමා මතක්කරා වගේ මේ. දත්ව කරා යන මන්ම අපපි කියනවා මේ මානව ඉතිහාස තුළ සිද්ධකරපු ශ්‍රේෂ්ඨතුම බුද්ධි විප්ලවේ තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරේ ඒ න්හස කරේ බොම තරුණ කාලයේද. ඒවගේම අපි දන්නා වහන්සේගේ පසුබිම නැත්තන් කුමාරෝත්පත්තිෙක් බිබඳ කතා කරහම අංගුත්්‍රනිකායි තින පින්නතුන සූත්‍රයක් සමන සුකුමාල කියල සූත්‍ර අංගුත්ත්‍රනිකාය තිකනිපාතයේ තමයි මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ සමන සුකුමාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් සිද්ධාර්ථ කුමාරයාව සිටියදී මේ රජගෙදර අපි දන්නව උන්වහන්සේට ඉරර්තු තුනට ගැලපෙන විදිට මාලිගා තුනක් තිබ්බ. මේ මාලිගා තුනක ඉඳලා කොයිතරම් සැපසාම්පත් ප්‍රමාණයක් වින්දනය එකරාද කියන කාරණය උන්වහන්සේ පැහැදිලි කරනවා. හැබැයි මෙතැනිද ඔබතුමා මතුකරා වගේ ගැටලුවක් තියෙනවා තාරුන්නේ සමහාර වෙලාවට ජීවිතයේ නියම අරථය තේරුම්ගන්න සමත් වෙනවාද නැද්ද කියන ගැටලුවක් තියෙන. ඒකට හේතුවක් තියෙන. සම්මා සම්දුරජාණන් වහන්සේ ඒ හේතුව මේ සමන සුකුමාලේද සමන සුකුමාල සූත්‍රයේද පැහැදිලි කනවා පිනතුන ජීවිතයේ යථර්ථය තේරුම්ගන්න බැරිවෙන්න අපිට ප්‍රධාන හේතු තුනක් තිය වෙ හතුව මයිඇත්තට මේ යොබන මදය කිය එක මේ තරුණ වයස ෙද්ද අපි හැමෝටම තියෙනවා තරුණ මදයක් කියල එක තම තමන්ගේ ජීවිත පිළිබඳ නැවත හැරිල බලදීත් මංකුවේකයි අපිට අපි කරපු කියපු දේවල් මතක් වෙද්ද මේ කියන කාරණ ප්‍රත්්‍යක්ෂ කරගන්න පුළුව මේ යොබ්බන මදය එහෙමනත්තා මේ තරුණ මදය තියෙද්ද මේ ජීවිතය අථාර්ථය දකින්න බෑ සමහර වෙලාවට හිතනවා මේ අපි කවදාවත් වයිසට යන් ැති පිරිසක් කියලත් හිතන වෙලාවක් තියනවා. වයිසරගේපු මිනිසු දැක්කාම මේ සමසුකුමාලයේ සූත්‍රයේද පැහැදිලි කනවා. අනුන්ගේ මහළු භාවේ දැකලා අටටියයේ ජිගුච්චෙ අහර ඒ මහළු භාවේ පිළිකොල් කරනවා. මේ ජීවිතයේ යථාර්ථය මේ ඉහැබැ මේ අතාාර්ථය දකින්න බෑ අර තරුණ මදේ මත් වෙලා ඉන්න නිසා.ඒවගේම මේ ලෝකයේ යථාර්ථය මේ සමාජයේ පවතින යථාර්ථය ජීවිතය අතාාර්ථය අවබෝධරගන්න බැරිවෙන තවහේතුවක් තියෙනවා අපිකට කියනවා ආරෝග්‍ය මදයකල්. මම හැමදෑම නිරෝගීව ඉන්නවා කියන අදහසක් තියෙනවා. අනුම් ලෙඩවෙනවා දැක්හම අනුන්ගේ ලෙඩ පිළිකල් කරන්න පුරදදුදයෙනවා හැයි තනත් මෙ ලෙඩවීම ස්වභාවය කරගන ඉන්නවා කියන එක අවබෝධ කරගන්න ඒ වෙලාවට හැකියාවත් නෑ. තුංගනි කාරණය විදියටට සම්මා සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිත මදේ තරුණ කාලෙදී. අපිට හිතෙනවා මමනන් තව බොහෝ කාලයක් ජීවත් වෙනවා. ඒ නිස්සායා මට මේ දේවල් කරන්න ගොඩක් කාලයක් තියෙනවා නැත්තම් බල් දැම්ම කරන්න අවශ්‍යනෑ කියලත් හිතෙනවා. හැබැයි අපි මේ උපතත් සමඟ රැගෙනයන ස්වභාවයක් තියනෙනවා ඒ ස්භාවයන් පිළිබඳ අප අවබෝධ කරගන්නට ඕන්. මේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ අපි අවබෝධ කරගන්නට ඕන්. හැබැයි මේ ත්‍රවිීද මදේ මත්තුුණ හම තියෙන කාරණය තමයි. මෙන්න මේ අතාස්වභාව ජීවිතය තියන මේ යතාාර්ථය අවබෝධ කරගන්න බැරිවෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේ යතාර්ථය තේරුන් ගඩනම් මේ යොබ්බන මත එහෙමනැත්තම් මේ තරුණ මතය ආරෝග්‍ය මතිේ නිරෝගීක්භාවය පිළිබඳ තියන මත්තීම තරුණභභාවය පිළිබඳ තියෙන මත්වීම එවගේම යු්කාලය පිබඳෙමනැත්තම් මට බහෝ කලක් ජීවත්වවෙන්න තියෙනවා කියර අපි මුලාවක ඉන්නවා නම් අන්න ඒ මත්භාවය නැති කරගන්න ඕනෙන්නන්නේ ඒ තුළ තමයි අපිට ජීවිතය අතාර්ථය දකින්න පුළුවන් කියන කාර්මය. තුවට මෙන්න මේ සමහර වෙලාවට මේ මත්භාවෙන් නිසා. අපි සිදු කළ යුතු දේවා සිදු කරන්නේ නෑ සමහර වෙලාට අපි දන්නවා දැන් සිද්ධර්ථ කුමාරයකි චරිතම ගත්වොත් අපි සමමා සම්බුදු සිරිතමාදර්ශයට ගත්තුොත්. උහසට මේ රං ශිල්ප ග ගෙන ගැනීමට අවශ්‍යතාවයක් තිබබෙන ඇමකද උපතත් සමක රාජත්වයට උරුමයක් කරග නාවේ. එහමනත්හ. හැබැයි එතනින් ඉහාට ගිහිල්ල තමන්ගේ අරමුණට ගැලපෙන විදිට. තමන්ගේ ජීවිතය තුළ අරමුණක් තිබයුතුයනවා. මෙන මේක තමයි අප හැමෝම තේරු ගත යුතු කාරණ. අපේ ජීවිතයට අරමුණක් තියෙන් ඕනේ. හැබැයි අරමුණ උපතත් එෙක්කෙන අරමුණක් නෙවයි. අපි ජීවිතයට අරමුණක් දෙන්න ඕනේ. අපි ජීවිතයට අරමුණක් නොදන්නොත්? ජතයට අරමුණක් නෑ සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ ජීවිතයට අරමුණක් දුන්න. ඒ දුන්න අරමුණමකක්ද කින් සච්ච ගවේසිකින් කුසලගවේසි. මේ ලෝකේ යහපතමකක්ද මේ තියන දුකින් නැත්තම් මේ අපි ලෝකයේ කියල අත්දකින්නේ මේ ඇතිවෙන නැතිවෙන ස්වභාවයක් මේ තුළ යහපත්්‍යයි කියලා ගන්න එහෙම නැත්තන් සදාාතනිකයයි කියල ගන්න සැපයයි කියලා ගන්න දෙයක් මේ තුළ නෑ එනිසා මං සදාකාලික සපයක් සොයාගන යන්න ඕන කියලා අරමුණක් ජීවිතයට දුන්නා. ඒ අරමුණත් එක්ක තමයි උන්වහන්සේ කටයුතු කරන්නට ඒතුන. හමුදනය මට තප්පරයක් අවසරේ දෙ මේ අ එ අරමුණක ඉන්නවා කියන එක ඉතාම වැදගත්. තාරුණන්නේයේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්ය තමයි අරමුණු විවිධ වෙනවා. අපි පටන්ගන්න එක අරමුණකින් අවසහනයේ කතාව අවසන් වෙනකට අරමුණ වෙනස් වෙලා. මේ අරමුණෙහි රැදෙන්නේ කොහොම හමු ුදුරජාණන් වහන්සේ උවහන්සේ මේ දේශනාව කියාගෙනාව වගෙන ආලාර කාලාම උද්දකරම පුත්්, ගරුවරු හයාගෙන නොමේ තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න. හැබැයි තමන් හොයන සත්‍ය තමන්ගේ අරමුණ සාක්ෂාත් වෙන්න ෑ කියෙලා දැනකට දුන්හන්සේ ඒවායන් ඉවත් වෙන අවසාන තනිවම තමන්ගේ අරමුණට යනවා. කොහොම හාමුදනේ එක අරමුණ ක අපි රැඳෙන්න්නේ සහම එක අරමුණක රැඳීමේ තියෙන වැදගත්මත් අපි ඔත් එක් ම සාකචාකව. මංගේ අප සජිත මහත්මයගේ ප්‍රශ්නත එක්කම ඒ පසුබම සකස්කර ගන්න අපේ මඟපෝ අරිය පරියේසන සූත්‍රයටටම අවධානය යමුකරොත් මෙ අරියපරයේසන සූත්‍රයේ අඩංගුවෙනවා සම්මා සබදුරජාණන් වහන්සේ මේ කින් කුසල ගවේසීකින් සච්ච ගවේසී වහමනැත්තං මේ ජිවිතයේ අතාර්ථය සොයාගෙන යන ගමනයේදී. ඒ වෙනකොට ඉන්දිය සමාජයේ තුළ, සිදව ටපු දර්ශනිිකව ලඟටගේ අපේ දර්ශනිකව හඳන්නනව ඒ දර්ශන ආචාරයවරු හඳුන්නනවා ආලාර කාරාම උද්දකරාම පුත්තකය මේ දෙදෙනෙක්. මුලින්ම යනවා මේ ආලාර කාලාම ළඟට. ආලාර කාලාම ළඟට ගිහිල්ලා. ආලාර කාලාමගේ දර්ශනය පිළිබඳ උන්වහන්සේ හදාරණ සිද්ධර්ථ තාපසියාව ඉඳගන හදාරනෝ. ආලාර කාලාමගේ දර්ශනය දැක්කහාම උන්හන්සේ ය කරනවා මේ තුළ ආලාර කාලාම මේ දේ කියන්නේ දැනගෙන දැකගෙන. තොට ආලාර කාලාම මේ කියන මානසික එහෙමනැත්තත් ආධ්‍යාත්මික පාරශුද්ධත්වය අත්පත් කරගත් එ කොහොමද මෙ මේ කාරණය අපිට වැදගත්. උනාහස කල්පනා කරනවා සිද්ධාර්ථ තාපසයාව ආලාර කාලාමට විතරක් නෙවෙයි මේ කියන ආධ්‍යාත්මික පාරශුද්ධත්වය අත්පත් කරගන්නවා පුළුව. ලුවන් හැබැයි එකට අවශ්‍ය කරන ගුණංග තියෙනවා. ඒට අවශ්‍ය කරන කුසලතා පූරණය කරන්න ඕන මොනොවද කුසලතා. නත්ති ආලාරස්ස කාලා මස්සේව අති සද්ධ මයියම්පී අත්ති සද්ධ මෙන්න සිද්ධාර්ථක තාපසය කල්පනා කරනවා ආලාර කාලාමට විතරක් නෙවේ ශ්‍රද්ධාව තියෙන්නේ මටස් ශ්‍රද්ධාව තියෙන. ආලාර කාලාමට විතරක් නෙවෙේ වීර්වයතීන් මටත් වීර්ය තියනෙන. ආලාර කාලාමට විතරක් නෙවෙයි සතියතිෙන් මටත් සතිය තියෙන. ආලාර කාලාමට විතරක් නෙවෙයි සමාධිය වඩන්න පුළුවන් මටත් සමාධිය වඩන්න පුළුව. ආලාර කාලාමට විතරක් නෙවෙයි ප්‍රඥාව ඇතිකරගන්න පුළුවන් මටත් ප්‍රඥාව ඇතිකරගන්න පුළුවන්. බලන්න මෙන්න මේ කොහොමද මේ පසුබිම සකස් කරගත්ක.ගැනෙ සාමාන්‍යෙන් දැන් සමහරු මෑතකදීත් පන් දැක්කා ප්‍රද්ධයයි කියයාගන්න ඇතැන් පුද්ගලයාන් විවේච නිදිරිපත් කරනුවන්. අප සමාජයේ තුළ තිබ්බ තරග කාරීත්වයක් නැති කර බුදු දහමින් මෙවිදියට අභූත චෝදනා නගනවා බෞද්ධ දර්ශනයට එරෙහි. ඉති ඒම ඇත්තම ගත්තෝ අපි මේ වගේ වැරසරනුල කතා නොකළයුතු දේව. එවනාට ඒ පුද්ගලයන් එවැනි චෝවතනා කරන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳතියන අනවබෝධයක් එක්. බුදු දහම කියන්නේ හුදු තර්ග කාරීත්්‍යයකට තාරුණන්නේය හෝ පුද්ගලය ඇද දමන දර්ශනයක් නෙවේ එ එහට කිහිල්ල නිශ්චිත අරමුණක් කොස්සේ ඒ අරමුණ ශක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ආධ්‍යාධික මඟ පැෙන්නීම සිද්ධ කරන උතුම් දර්ශනයක් තමයි බුදු දහම කියල කියන්. තින් මෙතනද අපිට හොඳටම් පැහැදිලි වෙනවා. අපේ ජීවිතයට අරමුණක් තියෙනවාන. ඒ අරමුණ නිශ්චිත කරගන්නත් අපිට අවශ්‍ය කරනවා ආකාරණා. සද්දා. විශ්වාසයතියෙන්න්න ඕන මම යන අරමුණ පිළිබඳ මගේ ජීවිතය අභිමතාර්ථය පිළබඳ මට විශ්වාසයක් තියෙන් ඕ. ්‍රද්ධාව කියල කියන්න අපි විශ්වාසය නේද. තොවට ඒ විශ්වාසය නැක්තං මට ඒ අරමුණ තුළ රැඳී සිටීමේ හැකියාවක් නෑ. විශ්වාසය විතරක්තින් පටමත් අපිට සහරෙලාට විශ්වාසය තියන වීර්ය නෑ. මොකක්ද මේ වීර්ය කියලා කියන්නේ. අපිේ යන මාර්ගය තුළ නිශ්චිත විදිහට රැඳී සිටීමේ හැකියාව. මේක බිලින්ඳ ප්යේදී විස්තර කරනවා වීරය කියල කියන්න උපත් අම්බන ලක්ක නම් හාරාජ්‍ය විරියන්. වීර්ය කියන්නේ උපස්තම්බනයක් කරියට උදාහරණයකින් කියනවා වහලක් කැඩෙන්න්න යද්ද. ඒ කැඩෙන්න්න යන වහලට අපේ තව පරාලයක් බිමින් යොදලා ශක්තියක් සපේ නො වගේ. මෙ වීර්යෙන් තපයි අපේ අරමුණට. අපේ තුළ තියෙන බලාපොරොත්තුවට අරමුණට ඒ අරමුණ ශක්ෂාත් කරගණ් අවශ්‍ය කරන ශක්තිය දෙන්න පුළුවන්විල්. තොට මේ වීර්ය කියන මානසික ගුණාන්ගේ අධ්‍යවශ්‍යයි මෙ අපේ ජීවිතයේ තියන යහපත් අරමුණ ශක්ෂාත් කරගන්න සද්දා බිරිය සති. සතිය කියල කියන්න ඇත්තටම අපි කොයි තරම් දුරට ඒ පිළිබඳ මනා අවබෝධයෙන් පසුුවෙනවාද කියන එක. අපි කොයිතරම් දුරට, ඒ කියන කාර්වේ යෙදෙනවාද කියන කාරණය. සමාධිය ඊට පස්සේ. සමාදිය කියල කියන්න ඇත්තටම මනසේ තියෙන එකඟභාවේ. චිත්තේ එකක්ගතා සමාධීන්. තොට මේ සද්දා විරිය සතිත් යාගන අපි මේ ගමන යන්න යද්දි අපේ ජීවිතය යම් අරමුණක් ශාෂ්කත් කරගන්න යද්දි අපේ සිත එෙටමියට විසිරෙන්න්න පුළුවන්. ඒ විසිරෙන අවස්ථාවල දබිමකොද කරන්න ඕනේ. නැවත අපි ඒ කාරමුණකට අපේ මූලි කාරමුණට සිතගන්න අපිට හැකියාවක් තියෙන්නවන්. හැබැයි එක අරමුණක හිත තියාගන යද්දේ මේ සමාජයේ තියෙනවා නොයෙක් ප්‍රවනතා. අපිට ජීවිතයේ නොයෙක් ආකාරය අභියෝගයන්ට මුහුණ දෙන්න පුුව වෙනවා. තුර මේ අභියෝගයන්ට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය අපි තේරුම් අන්න ඕන් අන්න එතනති තමයි ප්‍රඥාව කියන කාරණය වැදගත්වෙන්. සාමාන්‍යෙන් අපේ. දේශනාවන් තුළ සම්මා සම්දුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ පි වචන තුනක් යොදාගන්වා. ජානාති විජානාති පජානාති කිය. මෙට මේ කාරණය ටිකක් වැදගත් කාරණයක්, අපි ජානාති කියන දැනගනී කියනක. යම්කිසිදේක වර්ණයසා හැඩතලේ පිළිබඳ අවබෝධ කර ගනීමට අපි කියවා දැනගැනීම කිය. විජානාති කියල කියන්නේ වර්ණ හැඩතල සහ හි සංයුතිය පිළිබඳ අවබෝධය. අපි කියවා මේ විඤ්ඥායේදී සිදු වෙන්නන්නේ ානාති කියන ස්ක්‍රියා ස්වභාවේ කියලා. මේකේ තුංවනි අවස්ථාව විදිර කියනවා පජානාති මේ ප්‍රඥා කියන අවස්ථාව සම්බන්ධ වෙන්න මෙන්න මේ පජානාති කියන අවස්ථාව වෙද. මොකක් එතන තිවෙන්නේ වර්ණ හැඩතල විතරක් නෙවෙයි. එහි සංෘතිය පිළිබඳවත් අවබෝධ කරගන එය අත්හැරීමට අවශ්‍ය කර නර නිස්සරණ පඥ්ඥා කියන ස්වභාවය ඇති කර ගැනීම. මෙන්න මේ කාරණය හොම දගත්කාරන ම මේ එක බොහම කෙටි උදාරණයකින් පැහැලි කරන්න විනාඩි කීපයක් තුළ. අප අපිට හම්බෙනවා කියමු රත්තරම් මුද්ධක් තියෙනවා කිය. අපි මේ මුද්ද දෙනවා පොඩි ළමයකුට. දැ ළමය කැමති මේ රත්තරම් මුදධ තියා ගැන්ඩයි. ළමයා කැමති පාටට සහ එහි හැඩේ තලේතු. හැබැයි මේ රත්තරං කියනක පිළිබඳ ළමයාට අවබෝධයක් නෑ නේද. මේක කොච්චර වටිනවාද කිය එක ගැන අවබෝධයක් නෑ. ඇැබ එක තියාගන්න කැමැති මේක කටෙද්දා ගන්නවා කකුලෙදදා ගන්නවා එක කොහැරරි ගිහිල්ලා හංගනවා වැලිගොඩක හංගනවා. ඇයිහෙම කරන්නේ ඒ වස්තුයේ නියම වටිනාකම පිබඳ අවබෝධයක් නැතිකම් මේ අපි දෙනවා තරුණ ගෑනුලම මේකොට මේ මුද්දම දැම්කොතවිින්. දැම් මේ තරුණ ගෑල්ලමය දන්න මේ මුද පලදින්නේ කොහොමද මේක වටිනාකම් සමාරට දුන්නා මහයි කැක්් විසි දෙකද විසි හතරද කියලා . එතකොට මේ මුදදේ වටිනාකම පිළිබඳ නියවරදි අවබෝධයක් තියෙන නිසායි මුද්ද ආරක්ෂා කරගන්න රැකගන්න උත්සාහ කරන. අපි මේ මුත්තම දෙනව රත්තරම්බඩු හදන මුස්සේකට දැම්මදවින්. මනුස්්‍යයාට මේකේ වර්න්නේය හැටතල එකන දෙක විතරක් වැදගත් නෑ. රත්තරම්බඩු හදන මනුස්්‍යයා බලනවා මේක නියම රත්තරන්ද තියෙන් මේකට ප්‍රධීකොච්චරක් කවලන්ද. රච්චි කරල බලනවා වතුරෙ දාල පලවා සහරයට පොඩ්ඩක් හැල ලඩට තියවා දැම් බලන්ට මේ එකම කාරණයක් දිහා තුන්දනෙක් බැලිවෙේ තුංආකාරයකට ොට අපේ ජීවිතය හරයට මේ වගේ අපේ අපේ ජීවිතයේ වටිනාකම පිළිබඳ අපිට අවබෝධයක් නැත්තං අපේ ජීවිතයේ යායුතු දිශානතිය පිළිබඳ අවබෝධයක් නැත්තං අපේ තාරන්නේ වටිනාකම තරන්නේ ශක්තිය පිළිබඳ අවබෝධයක් නැත්තං. ඒ වෙලාවට අපිත් හරියට ජීවිතය ගනිදනු කරන්නේ කටයුතු කරන්නන්නට පුංචි ළමය කටයුතු කරා වගේ තමයි. හොඳයි හමුදන දැන් අපි බේවිදිහෙට මේ සාකච්ඡාව කරන්න ඇති ඔබහන් එක තැනක මතු කලාම මේ තරුණ මදය කියලා මට මට ඒත් එක්කම මතක් වුණු දෙයක් තිබෙන හමුදන මේ තාරුන්නේය හරිම ආවේගශීලී ප්‍රචන්්ඩකාරී. තරමිට මේත් එක්ක සමහර වෙලාවල්වලදී. තරුණයෝ හිතනවා අපි තමයි දන්නේ වැඩි හිටියයි මනාද දන්නේ සහලට අම්ම ගෙනුත්තහනු අම්මල මොනාද දන්නේ මේ කාල වෙන දේවල් දන්නේ. අපින. හැබැයි එහෙම හිතන තරුණයාම තවටිකක් කල් යනකොට කියනවා නැහැත්තටම දන්නේ අප අ අපේ තාත්තා තමයි කියලා. මේ පසුව තේරුම් ගන්නවට වඩා හාමුදුරණේ තරුණ කාලෙම මේ කාරණාව තේරුම් ගත්තොත්. අ අපි කතා කරන අර්තාන්විතව ගත කල්ලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුලන් කමකම්බෙන නේද. ඔ බොහොම වැදගත් ප්‍රශ්නයක් මංගිතන් අපි හැමෝම එක පැත්තකින් ප්‍රටේ තරුණෝ හැමෝම නැව නැවත සිතා බැල යුතු කාරණයක් නේද. මේ ගැන කතා කරදදී මගේ මතකයට නොව සූත්‍රයක් මේ සූත්‍රයේ නම තමයි නාග සූත්‍රයේ, මේ සූත්‍රයේ අඩංගුවන්නේ සංයුත්ත නිකාය ඕපම්ම වගේ. නාග සත්‍රයේ ද බුදුහාදුරුව මේ තරුණ හාමුදුරුවරු පිරිසකට උපදෙස්තෙනනවා මේ සාසන බ්‍රහ්මචර්යාව සිද්ධ කරන්නේ කොහොම කියන කාරණය පිළිබඳ. එතන දී සම්මා සබදුරජාණන් වහන්සේක උදාහරණයක් ගන්නවා මේ බූත පුප්බාම් භික්කවේ මහනන එක්තරා කාලයක තිබ්බා මහා විලා ඒ විලා ආශ්‍රය කරගන හිටිය ඇත්තුරංචුව ඇත්තුරංචුව මොද කරන්නේ මේ විලට බැහැල සොන්ඩාය බිසමුලාලං අබ්භුග්ගහෙත්වා සුවික්කාලිතං වික්්කාලෙත්තා අකර්තමාන් සංකාධිත්වා කාදති මේ ඇතරංචුව මේ විලට බැහැල හොඩෙන් නෙළුන් අල උදුරගැන වතුර යටදි මේ නෙළුං අලවල තියෙන මඩ වැලිටික හොඳට පිරිසිදු කරනවා පිරිසිතු කරලා ආහාරයට ගන්න මේ විදිහට නෙළුන් අල ආහාරයට ගත්තට පස්සෙ මොකොද වනේ මේ ඇත්තුන්ගේ ශරීරවරණය වැඩිවුනා ශරීර ශක්තිය වැඩිුුණ මේ ඇත්තුන්ට බොහෝකාලයක් ජීවත් වෙන්න පුළුවන් වුණා. තේ අනුසික්කමාන තරුණා බිංකච්චපාමේ ඇතරංචි හිටිය තරුණ ඇත්තුර ටිකක්. තරුණ ඇත්තු දැක්කේ මේ වැඩිහිටි ඇත්තු විලට බැහැල බොහෝ වෙලාවක් යනව මේ නිෙළුන්ගලේ උඩටරගෙන කන්න. රුණ ඇතුටික කල්පනා කරා මකක්ද මේ මෙච්චර වෙලාවක් යන්නන්නේ නෙලුන් අලේ යරගන කණ්ඩ ඕක මේ උගුල් ගත්තා කට දාගත්ත නම් වැඩේ ඉවරයිනේ මේ වයිසත් එක්ක තමයි මේ කට්ටියට මෙච්චර වෙලාවක් යන්න. තරුණ ඇත්තුටික මොකද කරේ අ තරුණ මතෙන් මත් වෙලා නෙලුම් වෙලට බැහැ නෙලුන් අලේ උදුර ගැන එහෙම කටේදා ගත්තා අර බැලි මඩ අයින් කරන්නේ නැතුව. මොකක් වෙන්න ඇත. සූත්‍රයේ සඳහන් වෙනවා. ඕුන්ගේ ශරීරවර්ණි ඉක්මනටම පිරිිුුණ. ඔවුන්ගේ ශරීර ශක්තිය ඉක්මටම පිළිහුණ. ඔවුන් ඉක්මනටම මරණයට පත් වුණ. දැන් දෙගොල්ලොම කෑවේ එකම නිලුන් අලේ එකම විලේ හටගත්ත එකම නිලුන් අල තමයි දෙගොල්ලොම ආහාරයට ගත්තේ. හැබැයි පොටි වෙනසක් තිබ්බා. ඒ ක්‍රියා පටිපාටිය සිද්ධ වනේ වතුර යටදී. අ වයසක ඇත්තු ටික. ෙලුන් අලේ හාරයට ගන්න ගොඩාක් වෙලා ගත්ත ඇයි නෙළුන් අලේ තියන සියලූම ආකාරයේ අපවිත්‍ර දෑ පිරිසිදු කරලා පිරිසිදු නෙළුන් ආහාරය තයි යට නෙලුන් අලේ තමයි ආහාරයට ගත්තේ. හැබැයි තරුණ ඇත්තු ටිකමොකද කරේ අර මඩපිටින්ම තමයි නෙළුන් අලේ කාල දැම්. බලන්න එකමදේ පොඩි වෙනසයනේ හැබැයි ප්‍රතිඵලයේ කොයිතරම් වෙනසක් තියෙනවන් බලාපොරොත්වෙච්ච ප්‍රතිඵලයට වඩා සම්පූර්ණයෙන්ම, වෙනස් ප්‍රතිඵලයක් තමයි මේ අත් පැටවුන්ට ලැබුණ. තින් මෙන්න මේක බොහෝම වැදගත් කාරණයක් අපිට අපේ ජීවිත පිළිබඳ නැවත හිතල බලන්න සිත කරන කාරණයක් මං හිතන්නේ. සමහර වෙලාවට අපි තරුණ මදයෙන් විශේෂයම තරුණ ප්‍රජාව, තරුණ මදේ මත්තුුණහම අපේතනවා අපේ වැඩිහිටියෝ දන්න දෙයක්න අපි තමයි ඉදන්නේ. වැඩිහිටියෝ මේ දේවල් සිද්ධකරේ හරි අවබෝධය එන්නෙවේ. එක්කෝ ඔවුන්ගේ, පරම්පරාවේ තියන ගැටනුව නිසා උුන් මේ දේවල්වලට බොහෝකාලයක් ගත්ත ඔුන්ට තියෙන අනවබෝධය නිසා මේ දේවල්වලට බොහෝකාලයක් ගත්ත කියලා. අර තමන්ගේ ජීවිතයට තමන්ගේ තාරුන්යට ඔරොත්තු නොදෙන වේගයකින් සමහර දේවා සිද්ධ කරන්නේ යනම්. තොට මේ සමාජ ජීවත් වෙතිත් අප එහෙම ඇත්තටම. සමහර වෙලාවට මේ පුද්ගල ආශ්‍රය කියන එකත් වැඩිටියෝ ආශ්‍රය කර පුදගලය. ැ ඔන්නන්නේ විදිහට අමාරය වැටනෙ නෑ. හැබැයි අප තරුණයෝ සමහර වෙලාවට දකිනවා තමන්ගේ සමාජ ආශ්‍රය තුළ අන්නාරක් කර විදිහට ෆිල්ට කරගන්න එහම නැත්තං පිරිසිුදු කරගන්න ක්‍රමවේදය දකින්නේ නැති නිසා මොකද වෙන්නේ ඔවුන් තමන්ගේ ජීවිතය විනාස කරගන්න. හරියට අර යව්වන මදයෙන් තරුණ මදේෙන් මත් එච්ච ඇත් පැටවු වගේ. මේකන මන් තවත් පොඩි උදාහරණයක් කියන්න මේ කතාව තියෙන්නේෙ විසුද්ධිමාර්ගේ. විස්තිමාර්ගේ මේ පටික්කූල භාවනාව එහමනැත්තම් පිළිකුල් භාවනාව ගැන කතා කරද තියෙන බොහොමල් පුංචි කතාවක් කැබැයි මේකෙන් දෙන පණවිඩේ බොහොම විශාල විසතිමාර්ගේ සඳහන් කරනවා එක් තැනක මේ කැලේක හිටියා නරී මේ නරිය දවසක් කැලේ ඇවිදගන යද්දී යතාපිපුප්පිතන් දෙෙස්වා සිගාලෝකින්සුකංවනේ මන්සරුක්කෝ මයා ලද්දෝ ඉතිගන්තුවාන වේගසා. මේ නරිය කැලේ ඇවිදිදි දවසක් දකිවා. කැහැලමල් පිරිච්ච කැහැල ගහ. මේ කැහැලමල් හරියට ලේ රතුපාටයි කැහැල මලේ වර්ණ. මේ කැහැල ගහ දැක්ක ගමන් නරිය හිතනවා දැන්නම් මගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙන්. මට හම්බවෙලා තියෙන්නේ මස්සලින් පිරිච්ච ගහ. මෙතනින්ම් පස්සේ මට කිසිම විදිහකට දුක්විඳන්න දෙයක් නෑ ඔය සත්තු පස්සේ දුවදුව දඩයම් කරන්න හේතුවක් නෑ. මට මේ ගහයටට වෙලා නිදහසේ වැටෙන මස්්ටික කාල සැපට ජීවත් වෙන්න පුළුවන් කියලා නරිය හිතන. එහෙම හිතාගෙන ඉන්න නරිය ගහළඟට වෙලා වාඩිවෙලා බලන් ඉන්නවා දැම් මේ කැහැල මලක් වැටනකංඟයි මස් කියලන හිතගින්. ඔන්න බලන් එෙද්ද වැටෙනවා පලවෙනි මල. පම් පතිතාම් පුඋප්පන් න්සිත්වා අතිලෝලුපේ. මේ මල වැටිච්චකගමම් මළංඟටැකිිහිල්ලා නරිය ඉව කරල බලනවා. ඉවකරපුහාම මේක මස්කෑල් ලක්නවේ මේ මලා. නරියම කොත කරන්නේ දෙවනි මලත් වැටනකම් බලංගින්නවා. දෙවනි මලත්වැටනවා එැට කිහිල්ල ඉව කරල බලනවා ආපෝතේරුන්ගන්නවා මේක මස්කෑල්ලක්නෙවෙ මලක්කය. එතනින් ඒතිවත් එනෙ නෑ තුන්ගෙනනි මලත් බලඉන්න. මේ විදිේ මුළු ගහේම මල්ටික වැටිනගන්න නරිය බලංඉන්න. එතකොට නරියගේ ජීවිතකාලෙ ඉවරයි. අවසාන මලත් ඇටුනට පස්සේ තමයි නරිය දැනගන්නන්නේ මම මේ ඉඳල තියෙන්නේ කැහැල මලක් ළඟ කියල. ඒ නරිියයට අංශුමාත්‍රයක හෝ බුද්ධියක් තිබ්බනං පලවෙනි මලට ඉවකරපු සැනින් දැනගන්න තිබ්බා ම මේ ඉන්නේ කැහැලගහක් යටමිසක් මේ මස් නෙවේ කියන එක. හැබැයි තමන්ගේ තුළ තිබ්බ ගිචුභාවේනිිසා මුකද වෙන්නේ අර යථාර්ථය තේරුගන්න බැරිවුුණ. මෙෙන මේ කාරණය අපිට වැදගත් අපිත් ඇත්තටම ජීවිතයේ පිළිබන්ධ නිවැරදි අවබෝධයකින්. අපි අර කතාකරපු විදිට ත්‍රිවිධ මදෙන් මත් නොවයි. අපේ වැඩිහිටියන් විසින් අපිට දීපු දැනුම්පද්ධතිය මතපදනම් නොවී කටේතුකොරොත් ඇත්තටම මෙන්න නරියට වෙච්චදේ තමයි අපිටත් වෙන්. අපි හිතාගෙන ඉන්න අපි යන්නේ හරිපා එහෙමනැත්තං මගේ ජීවිතය අරමුණ මගේ ජීවිතයේ පරමාර්තය මම පොයාගෙන ඉන්න කියලා අපිහිතෙනවා සමහර වෙලාවට හැබැයි තමන්ගේ ජීවිත අවසාන කාලයට අදධ්‍ය තමයි දමන්ට අවකොධ කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ මම මේ ඉඳල තියෙන්නේ වෙනම පැත්තක කියන කාරණ. හමුදුරය දැන් තරුණ කාලය අපි අවස්ථා කිහිපෙකි දෙමකිව මේ තමයි ජීවිතයේ ඉතාම වැදගත්ම කාලයේ බවට පත්වෙන්නේ. තරුණයන් සතුව මහවිශාල ජවයක් තියෙනවා. ශක්තිීන් තියෙනවා. නිර්මාණශීලී අදහස්තියනවා. ලෝකයේ බොහෝ වෙලාවට වෙනස් කරන්නේ තරුණයන් සමාජය ගමන් කරන ගමන් මාර්ගය තීරණය කරන්නේ රටක සහල් ලෝකයේ තරුණ පනම් පරාව. එදකට මෙන්න මේ තියෙන ශක්තින් සහහි නිර්මාණශීලී අදහස්, පිදැන් ව්ේ වැරදි විදිහට පාවිච්චි කරොත් සිද්ධ වෙන්න පුළුවන් අකර තැබ්බ මොනාද අපිට වරදින්න පුලන් කොහොමද කියලා මේ තරුණ ජවය නිෙවැරදිව කළමනාකරණය කර ගැනීම තුළ තමයි ලෝකය ජෑග්‍රහණය කරන්න පුලන් සහ ධර්මානුකූලවනං අපිට යථාර්ථය අවබෝධ කරගෙන මේ අපි බලාපොරොත්තුව වන ගමනයන්න පුළන්. කොහොමද හාමුදුරණේ මේ තරුණ ජීවිතය තුළ තියෙන මේ ජවය ශක්තින් නිවරදිළනා කරය. ය කරගෙන ජීවිතය ආලෝකවත් කරගන්නේ. බොහොම හොඳ ප්‍රශ්නයක්ශෂ්‍යතමහත්ව මංගිතන් යැපී. අරිය පර්යේෂණ සූත්‍රයට අපහු අවධාන යොමු කරන්න පටන්ගත්තුොත් මේ අරිය පර්ේෂණ සූත්‍රයම සඳහන් කරනවා. බුදුහාමුදුරුවෝ කොහොමද තමන්ගේ තාරුණන්නේ ජවය කළමනාකරණය කරගත්තේ තමන්ගේ ජීවිතයේ අරමුණ පරමාර්ථය සාක්ෂාත් කරගන්න, මාර්ථය සාධනය කරගන්න මේ තරුණ ජවය උපයෝගී කරගත්තේ කියන කාරණේ. මම ඒ ආශ්‍රීම්ම ඔපතුමාන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. අරේ පරේෂණ සූත්‍රයේදී මඟර මුලින් සඳහන් කරා වගේ දුහාමුදුරෝ නැත්තන් තමන් වහන්සේ සිද්ධාර්ථ කුමාර අවදී මේ සත්‍ය ගවේෂණයට යමණය කොහොමද කියනක උන්වහන්සේ පැහැදිලි කරන. සුසුකාල කේසෝ සමානෝ සුසුකාල කේසෝ බත්්‍රේන යොබ්බනයන සමන්නාගතු. මම මගේ කොන්නේ හොඳර කළුවට තියෙද්ද. මේ බද්‍රය අවනේදී තමයි ම මේ ජීවිතයේ යථාර්ථය එහමනත්තාන් ලෝකයේ සත්‍යය මොකදද කියනක පොයන්න එලියට බැස්සේ. නිකම්මනෙවේ මාතා පිතුන්නම් අස්සුමකානං රුදන්තානම් මගේ දෙමව්පියෝ කඳුලෝ ඇ කඳුළ වැටන ඇස් ඇතිව අඩක්්දි තමයි, මම ගිහිගේ නික්මුණේ කියලා උන්හන්සේ සීපත් කරනවා. තකොට මේ තරුණ ජවේයට තියෙනවා හැකියාවක් එහෙමනැත්තම් මේ තාරුණයට තියෙනවා හැකියාවක්. ඕනෑම ආකාරයක අභියෝගයක් මැඩගෙන ඉස්ත්‍රරහට යන්න පුළුවන් හැකියාවක් තියෙන. දැපි සිද්ධාර්ථ කුමාර චරිතයම ගත්තොත් අපි දන්න උන්හන්සේ, ආලාර කාලාම් උද්ධකරාම්පුත්ත ළඟට ගියා. ඒ ගුරුවරුන්ගේ ඉගෙන ගතයේතු දෑ. බොහොම කෙටිකාලයක් තුළි ගෙනගත්තා. ඒවගේම තමන්ගේ අරමුණ තමන්ගේ ජීවිත පරමාර්තය පිළිබඳ බොහොම පැහැදිලි අවබෝධයකින් කටයතු කරන්න උන්හන්සේ ඒ සමස්ත කාලය පුරාවටම කටයතු කර. අවසානයට උණහසේ තේරුම් ගන්නවා මම් මේ. යන ගමන්මාර්ගය සහ මගේ ජීවිත පරමාර්ථය කියන්නේ කාරණ දෙකක් කියන එක. තකොට මෙන්න මේ අවබෝධය බොහොම වැදග. සමහර වෙලාවට අපි දකිනවා තාරුුණ්‍යය තමන්ව පාලනය කරගන්න තාරුන්නේ තමන්ගේ ජවය කළමනාකරණය කරගන්ඩ අසමත් වෙන්නේ ඇත්තරම මේ ජීවිතය පරමාර්ථය සහ තමා ගමන් කරන මගාතර තියෙන වෙනස ඔහුන්ට වටහගන්න හැකියාවක් නෑ. එක හේතුවක් තමයි ඇත්තට මේ අපි හැමෝටම තියෙනවා ජීවිතය රිත්මය ඒ ජීවිතය රිත්මය අඳුරගන්න ඕන්. ම මේ පොඩි කතාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් එක කියලම් ඔබතුමාගේ ප්‍රශ්නයට අප ප්‍රවේශවෙන්නම් මේ සංයුත්ත නිකායේ ඕපම්ම සංයුත්තේ තියවා සූත්‍රයක් බිලාර සූත්‍රය කියල. මේ බිලාර කියන පාලි වචනය තේරුම තමයි පූ සැහිමනත්තම් බල කියයන්න. මේ සූත්‍රයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බලෙක් උපමාකරගෙන බොම වැදගත් පනිවිඩයක් දෙනවා. එක කාලික හිටිය මේ බල ලෙකේම නැත්තම් පූසෙක් මේ පූසා ගෙදරක ඇතිකරපු පූසේ. තුට අපි දන්නවන මේ ගෙදරක ඇතිකරපු පූසෙකුට ගෙදරක ඇතිරපු බලලෙකුට දඩය මේ යන්න වශ්‍යතාවයක් නෑ ගෙර ඉන්න මිනිස්සු බොම ආදරයෙන් කෑමඹීම ටික දෙනම්. හැබැයි මෙහෙම ඉද්දි මේ පූසා හිතනවා මේ ජීවිතයේ කිසිම සතුටක් නෑ දෙන දේ කකා හැමදෑම ඉන්නගේ කිසිම සතුටක් නෑ. මට කියලා ජීවිතයක් තියෙනවා මට කියලත් පූෂ්ජීවිතයක් තියෙනවා එනිසා දඩයන් කරලා කන්න ඕනෙ කියලා හිතනවා. එහෙම හිතලා මේ පූස යනවා මේ සූත්‍රයේ තියෙනවා මේ මුදුමාසි මගගයමානෝ සන්දි සමල සංකටිතේ ටිතවවහෝසි. මේ මීයෝ හුවමාරුවෙන මී ගලල් ළඟට යනවා. හැබැයි මීගුල ළඟට ගයාාට මේ පූස ගෙදර හැදිච්ච පූසා න්නේ නෑ ඩයන් කරන්නේ කොහොමද කියලා. දඩේම පිළිබඳ නොදැන තමයි දඩයන් කරන්න ඉයන්න. එතට ගිහිල කල්පනා කරනවා කොහමද දඩයන් කරන්න කිය පූස හිතනව කොහොමත් මං කන්නේ කටින් එනිසා මේ මීගුල ඉස්සරාට ගිහිල්ල කටෑරගෙන ඉන්නවා මී ආපුකම මගේ කට ඉංගයි කියය. මීයගේවා අවාසනාවද පූසක අවාසනාවද කියලා දන්නේ නෑ හැබැයි මීගුල ළඟට ගිහිල්ල කටෑරගෙන ඉත්ති. ීය එක පාටමිඉල්ල පූසගේ කටට රිංගනු. පූස හිතනවා දැන් හරි ඔක්කොම හරි කියලා එහෙම මීයව ගිල දානු. මෙ පනපිටින් තමයි මීියාව ගිලින්. මොකද වෙන්නේ මී ඇතුල්ට ගිහිල්ල පූසගේ අතුනු අතුනු බහම් මේ සියලූම දේවල් බඩවැල්ටික විනාශ කරල දානු. අන්තිවෙනම දඩයන් කරන්න ගිහිල්ල ජීවිතේ විදින්න්න ඕනෙ කියලා හිටපු පූසට මොකද වෙන්නේ. දඩයමම තමන්ගේ මරණයට හේතුව බව පත්වෙනවා. තිමං එක අයර මුලිනොත් සීපත් කරේ මේ ජීවිතයේ තියෙනවා, රිත්මය පේ ජීවිතය අපි අරමුණට ඇත්ති විශේෂයෙන්ම තාරුණය කළමනාකරණය කරගදද මෙන මේ කියන කාරණය අතිශය වැදගත් කාරණය. තින් ඒ ජීවිතයේ යායුතු වේගේ යායුතු දිශානතිය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. එනිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් කොහොමද මේ කියන කාරණයට නැත්තම් මේ බුද්ධත්වය කර යන ගමනේදී. න්ගේ ජවය කළමනා කරණය කරගත්ති. උනාන්සේ මුලින්ම කල්පනා කරනවා ජාති දම්මෝ සමානු මේ බුද්ධත්තය කරයන ගමන්මගැ අප එතනින් කතා කරලා අපි බලමු කොහමොද මේක වර්තමාන සමාජයට අපිට ඉවහල් කරගන්න පුළුවන් කියන එක. උහන්සේ කල්පනා කරනවා ජාති දම්මෝ සමානෝ ජාති දම්මන්ගේය පරියේසාමි මම ඉපදීම ස්වභාවය කරගෙන ඉන්න කෙනෙ. ොට මගේ ජීවිතය සතුට මම තවත් ඉපදෙන දේවල්වලම හෙවොත් මොකද වෙන්න එතන සතුටක් නෑ. ජරාදම්මෝ සමානෝ ජරාදම්මන් එය පරියේසාම මම මහලුභාවය දිරායාම කියනෙ එක ස්වභාවය කරගෙන ඉන්න කෙනෙ. කොට මම තවත් මේ දිරායාම තුළම මගේ සතුට හොයෙනවා නං මට සතුටක් ලබාගන්න හැකියාවක් නෑ. ්‍යාධිතම්බෝ මම රෝගයට පත්වීම සවභාවය කරගෙන ඉන්න කෙනෙක් මම රෝගවෙන දේවල් ඇතුළම මගේ සතුට හෙවුවත් මට ලැබෙන්නේ නෑ රනදම්ම සංකිලේසදම්ම මෙමති උහන්සේ කල්පනා කරනවා මේ ජීවිතය යතා ස්වභාවවෙ හා තමන් සොයන සැපය තමන්ස්වභහන්ගේ ජීවිත පරමාර්ථය අතර තියෙන සාපේක්ෂතාවේ සමානත්වය මොකක්්ද කියන කාරණය. එනිසා උන්වහන්සේ තීරණය කරනවා මම සතුට හොයාගෙන යන්න ඕනේ මම උපදින ඉපදීම ස්වභාවය කරගෙන ඇති කෙනෙක්. එනිසා මම සතුට හොයන් ඕනේ ජාතන් නොඉපදින දේවල් තුළ. එතැන තමයි සදාකාලික සතුටක් තියෙන් මේ ගැන කතා කරහාම අපිට තවත් බොහම ලස්සන සූත්‍රයක් මතක් වෙනවා මේ සූත්‍රයේ නම තමයි කකුද සූත්‍රය තවසක් බදදුරහහාම්දුර ලළඟට දිව්‍යපුත්‍රය කැවිල්ලහන මේ දෙව්‍යපුත්‍රයාගේ නම තමයි කකුද කියන්න කහුද කියන දිවිය පුත්‍රයා බුදු හාමුදුරුවන්ගේ ලඟටඇවිල් හනවා නන්දසි සමන බුදුහාදුරණය බොහන්සි සතුටෙන්ද ඉන්නගේල් මොකක් වෙන්න ඇද දීපපු උත්තරේ මේ සියලු කලේෂයන් නසාල සියලු දෑ ඉවත් කරලා බුද්ධත්වේ ප්‍රාර්ථන බුද්ධත්තේ ශක්ෂාත් කරගත උතුන් වහන්සේ ළඟට ඇවිල්ල දෙවියක්කානවා ඔබවහන්සි සතුටින්ද ඉන්න ගේල මොකක් වෙන්න ඇදද දෙන්න ඇති උත්තරේ අපෙන්න්නං ඇහුවත් බුදුහම්දුරුව දෙවා බොහොම ලස්සන උත්තරයා ලදං ලද්දෝ අවස ඔබහන්සි සතුටින්ද ඉන්නගේ හපපුවා බදුහාමුදුරුව ප්‍රති ප්‍රශ්ණයන් නගනවා මම සතුටු වෙන්න මොනවල් ලැබ අටද දෙවියෝට්ටි එකක් කන්ද මන්ද වෙනවා මේ උත්තරේ. ඊර පස දෙවිය හන සෝචසි සමන්න එහ බොහන්ස දුකෙන්ද ඉන්නේ. මේක බුදු හාමුදුරෝ්න උත්තරේ තමයි කින්ජීත්තාාවසෝ. මොනවත් නැතිවුනාට ද මන් දුක්වෙන් පරණන්ඩක දැන් සතුටෙන්ද ඉන්න කියලා හපු හම දෙව උත්තරය මොනවල් ලැබනාට දමන් සතුටු වෙන්නේ එහම් දුකෙන්ද ඉන්න කියලා හපු හාම. ප්‍රශ්දන උත්තරයක්ක් කින් ජීත සෝ මොව නැවුනාට දමන්ත් දුක්වෙන්නකය. මේක හපාම දෙවියෝ තවත් හිතාගන්න බැරවාහනවා නනන්දසින සෝච ඔබහන්සේ දුකිනත් නවේනන් ඉන්න සතුටිනු නවේනන් ඉන්න මුකදව බහන්සගේ ජීවන දර්ශනය මොකද බහන්සේකි ජීවන ප්‍රතිපදා. මෙන මෙත නද බුදුහමුදුර බොහොම වැදගත් කාරයක් මතු කරනවා. අගජාතස්ස වේනන්දී නන්දි ජාතස්ස වේ අගං අනන්දී අනි ගෝබික් වූ ඒවන් ජානාහි ආවුසෝ අග කියල කියන්නේ දුකට ශෝකයට නන්දි කියල කියන්නේ සතුටට අපි සමහර වෙලාවට ජීවිතය හිතනවා අපිට මේ මේ දේවල් ළඟාකරගන්න පුළුවන් ලබාගන්න පුළුවන්න්නම් මට සතුටු වෙන්න පුළුවන් කියල් හැබැයි අපඒ සතුට හොයන්නමකදද තවත් කෙනෙක් තුළ එෙමනින් මම හිතනවා මට අහවලත් එක්ක ජීවත්ෙන්න්න පුළුවන්ග වුණොත් මට සතුටෙන් ජීවත්වෙෙන්න්න පුළුවන් කියල් මගේ සතුට හොයන්නේ තව පුද්ගලයෙක් තුළ. තොට ඒ පුද්ගලය වෙනස් වෙද්ධිමකද වෙන්න. නන්දි ජාතස්වවේයගන් අපි අර සතුට කියල අල්ලගත්තදේ වෙනස් වෙද්දී ඒ සතුට දුකක් බවට පෙරලෙනවා. අනන්දී අනිකෝ බික්කු ඒවන් ජානාහි ආවුසු. බික්කු කියල කියන්නේ මේ ශාසන ප්‍රක්්චරයා වෙහමනත්තං මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක්‍යය විදිහට ඔවු පරුදු පුහුණු කළ යුතු ජීවන ප්‍රතිපදාව තමයි අනන්දී අනිගෝ. අපි දෙයක් අල්ලගන සතුටුවෙන්ෙ යන්න ෞතික වස්තුව තුළ නෙවෙයි අපි සතුට හොයන්න ඕනි. අපි සතුට හොයන්න ඕනෙ අපි තුළ. මොකද භෞතික වස්තුව තුළ සතුට හෙවොත් මොකද වෙන්නේ ඒ භෞතික වස්තුව විනාශවෙද්දී ඒ සතුටත් විනාශ වෙනවා. ඒ භෞතික වස්තුව වෙනස් වෙද්දී ඒ සතුටත් අතුරු දහන් වෙලා යනවා. ඉවෙන්න මේ කියන යථාර්ථය තේරුම් ගන්න ඕන කියන කාරණයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තොට මේක බොහොම වැදගත්කාරණයක් මොකද බොහෝ වෙලාවට අපි විශේෂෙන්ම තාරුන්නේ තුළදී අපි අපේ ජීවිතය සතුට අපි අපේ ජීවිතයේ පරමාර්ථය සාධනය කරගන්න බලන්නේ තවත් දෙයක් තුළ. එතකොට ඒත් තුළ අපිට අපේ පාලනයක් නෑ. අපේ පාලනයක් නැති දෙයක් තුලා අපි සතුට හොයන්නකි යොත් වෙන්නේ ඒ සතුට අබට ලබා කරගන්න බැරි වෙනවා. නිසා රය පරිේශසන සූත්‍රයේද බුදුහාමුදුරුව කරුණු කීපයක් පැහැදිලි කරනවා මේ තාරුන්නේ ජවය කළමනා කරණය කරගඩනං. ඒ කාරණා කීපය තමයි ඇත්තටම අගතිත අමුච්චිත අනජ්‍යාපන්නෝ ආදීනව දස්සා වී නිස්සරන ප්нюු. ගිජු වෙන්න හොඳනෑ. සමහර වෙලාවට, අපි දේවල්වලට ගිජ වෙනවා. ඒ ගිජුවීම මකද ධන්තිමේටම අප තවත් අමාරුවක නැත්තන් තවත් අපි උගුලක හිර කරනවා. ගතිතු මුච්චිතු අපි මුලාවට පත්වෙනවා. යත්මාම් දේවල්වලින් අපි සහර වෙලාවට දෘෂ්ටියකින් මුලාවට පත්වෙනවා සමහර වෙලාට බඩුබාන්්ඩ් ඒම නැත්තං උපකරණ සම්බන්ධයෙන් අපි මුලාවට පත්වෙනවා තෝට මේ විදිර මුලාවට බැස ගැනීමක් සිත කරන්න හොඳනෑ නනිත්තක තමයි අජ්‍යා පන්නවා. අපි මේට මෙක් කිදා බහිනෝ. මේකම ජීවිතය කරගන්න අවස්ථාවන් තියන සමර්වෙලාවට අපේ හිතනවා මේ දේ හරි කියල ඒ හරි කියලා අපි හිතාගත්තද අප ජීවිතයේ බවට පත්කරගන්න අපි උත්සා කරනවා. ඒක නෙවෙයි නිවැරදි විදිහයටට අපි අපේ ජීවිතය කළමනා කරණය කරගන්නවවා නම් සිදුකළ යුතු කාරණය. අනජ්‍යාපන්ව ආදීනව දස්සාාව අපිට පුළුවන් වෙන්න ඕනේ මේ සිදුරන දේවල් වල ආදීනව හොඳ නරක දකිින්. බොහෝ වෙලාවට තාරුණන්නේ මධයත් එක් එහමනැත්තම් මේ තරුණ ජවයත් එක්ක අපි වැඩකරදද යථාර්ථය වැහිලා යනවයම් කිසි අවස්ථාවකදී. එතනද අපිට මේ හොඳනරක විපාක දැකීමේ අවකාශ නැතිවෙලා යනවා. එවගේ අවසාන්ට කියනවා නිස්සරණ ප්ෝ අත්තරන්න පුළුවන් වෙඩෝන අවසානේද. මේ අත්තැරීම කියන කාරණයත් ජීවිතය සාර්ථකත්තයට අත්‍යවශ්‍ය කාරණයක්. අත්හරීම අනිස්සරන පං්ඥෝ කියන තැනට එන්න බැයිනම් එතනද අපි ආපව වෙන්නේ අර කියන සන්දිීක්ධතාවන් හෙම නත්තං අර කියන අර්බුදරාශය මැදම තමයි. එනිසා මේක බුදහාමුදුර බහොම ලස්සන උදාහරණයකින් පහැදිලි කරනවා මෙ මුවෙක්කිඉන්නවා. මෙ මවා තනකොල කකා කැලේ ඇවිදිනවා. තනකොල කකා කැලේ ඇවිදිද්දී. මවා ගිල්ල වැද්දේ කටෝප උගුල ටහුවෙන. ලට අහවෙලා ඉද මවා දකිනවා වැද්ධරයෙන් එනවා දැ මවා දන්නවා මේ වැදදාා උපු ගමන් කරන්න මව මරල මස්කරන එක කිය හැබැයි මේ මවාට පුළුවන්නම් වැද්දගේ උගලට අහු නොවී තන කොළකන් ඒක නෙවේ ද අපි ජීවිතේද කරන්නවා මොකද වැද්දගේ උගලට අහු නොත් අපේ අරමුණට නෙවෙයි යන්න පුළුවන් වෙන් වැද්දගේ අරමුණ තමයි ඉටුවෙන්. එහෙමන එ නිසා ජීවත් වෙන් ඕනේ හැබැයි අපි කියන අර මුලින්ගේ ප විදිහයටට ඇසූත්‍රේ සඳහන්නවා ගිජුභාවේ ඊට පස්සේ මත්භාවේ බැස ගැනීමෙන් ්‍යියක්ත වෙන්නවනේ ආදීනව දකින්න පුළුවන් වෙන්නවනේ ඒවගේම නිස්සරන පං්ඥ අත්හැරීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නඕන. අවසර හමුදුනේ ඔබහන්සේ මතු කළ කාරණාවත්ක මටමදක්ක නොෝ මේ. අප තරුණ යවිදිහට තිනෙන ඉළඟ පශේ තමයි මේ සමාජ අර්බුද. බොහෝ වෙලාවල් වලද අපි සමාජය තුළ මහනෝ මේ තරුණ කණ්ඩායම් විනාශ වෙන්නේ සමාජය නිසා ඒ සමාජ හිට පනිසා තමයි මේ තත්ත්වය අද උදා වනේ ඉතින් මෙ මේ වගේ මැසිවිලි අපිට ඇහෙනෝ සමාජයෙන්. තැන් සමාජ අර්බු දෙයක් ගොදුරක්වීම තමයි මේ කියන විහට ප්‍රශ්ේ. ඇත්තර මහමුදුනේ මෙහෙම ප්‍රශ්යක් තියෙනවාද. එහෙම තියෙනවානං සමාජ අර්බුදයක ගොදුරක් නොවෙන්නේ කොහොමද තරුණයෙක්. හම දගත් ප්‍රශ්නය අපි අපිම නැවතනව විාරයුතු ප්‍රශ්නයක් මංහිතන්නේ කොහොමද අර්බුදයක්ක් තියෙදදි ඒ අර්බුදේ ගොදුරක් බවට නො පත් නොවී අපේ ජීවිත කළමනා කරණය කියන කරගන්න කියනක. ඒක තාරුණන්යට විතරක්නෙවේ ජීවිතය මංහිතන්නේ හැම කාලයටම අදාළ වෙන ප්‍රශ්නයක්. හැම කාලයටම අදාළ විදිහයට අපි පිසඳමක් සෙවියයුතු කාරණයක් මෙතනදී මංහිතන්නේ. සූත්‍රයක් තියෙනවා මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ සුත්තනිපාතිය අට්ටක වක්ගේ කාම සූත්‍රයේ කියන සූත්‍රයේ. මේ කාම සූත්‍රයේදී සඳහන් වෙන්නේ මේ ගිජු බව කියන කාරණය හෙමනත්තන් ලෝබය කොහොමද පුද්ගලයාගේ ජීවිතේට බලපාන්න කියන කාරය කන තමයි කතාාවෙන්. තනදී බොහොම ලස්සන උපමා දෙකක් බදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා. එ උපමා දෙක තමයි නාවං බින්න මිවෝධක නැවක් එක හරිට කියෙන මුහුදේ බිඳන නැවක් වගේ කියලා අපි දන්නවා නැවක් තියන්නේ මුහු දෙ නේද නැව න්නේ වතුරේ වතුරන නැවයන් හැබැයි නැවගමන් කරන්න ඕන වතුර නැව ඇතුළටාවත් මොදවන්න නැවගිලිලා යනවා එහෙමනේ ති මේ ලෝකය කියන්නේ තර්බුද වලින් යුක්ත වෙච්ච තැනක් සමාජය කියලා කියන්නේ තැම දෑම අර්බුදයක් එක්කේ ඇන තනක් අර්බුතවලින් තොරවෙච්ච සමා දෙයක් නෑ හැබැයි ඒ අර්බුදවලෙන් යුක්තවෙච්ච සමාධයේ ජීවත්යෙද්දේ, අපිේ අර්බුදේ කොටස්කාරයෙක් වුුණොත් ොකද වෙන්නේ අන්නර නැවට වෙච්ච දේ තමයි වෙන්නේ. අර්බුදේ අපේ ජීවිතයේයට ඇවිල්ල අපේ ජීවිතය විනාස කරනවා. හැබැයි අපිට පුළුවන් නානං නාාවන් සිත්වාව පාරකු. දෙවනි උදා උපමවිදි බුදුහාමුදුරෝ කියන නාාවන් සිත්ව පාරගු අපිේ නැවම ගන්නවා. ඒ නැවම ඇරගැන, ඒ නවේ වතුර ඇතුළටාපූ සිදුරු ටික වහලා දාලා නැව ඇතුළ පිරිච්ච වතුර ටිකත් අපි අයින් කරනවා. දැම්මකදවෙන්න නැවාපව් ජලයේ පාාවෙන තත්ත්වයට එනවා. තෝට අපිට පුළුවන් අපේ ජීවිත ගමන බොහොම පහසුවෙන් යන්. හැබැයි අර අර්බුද ටික ඒත් සමාජය තුළ තියෙනු. තින් මෙතනදි වෙන කාරණය තමයි තවත් එක් තනක මඟතන්න මේ සුද්දට්ක සූත්‍රයේදී මට මක විදිහට හට්ට කනිපාතය මෙන පුදුහම්රෝ බොහොම ලස්සන උපමාවක් ගනවා මේ අපේ ඒ ින්තන දිය ගැන මනත්තම් මිනිස්සුන්ගේ චිින්තන දිය ගැන්. දී එක්තනක ගුදුහාමුදුරුව පැහැදිලි කරනවා. පුරීමම් පහාය අපරන් සිතාසේ ඒජානුගාතයන තරන්ති සංග. හරි සමහර වෙලාවට අපි හිතනවා අපි දෙයක් කරනවා. ඒ දේ කරගන යද්‍ය අපි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ප්‍රශ්නකට මුහුණ දෙද අපි හිතනවා මං මේ කරපුදේ තමයි ප්‍රශ්නයට මුල ඒනිසාම වදයක් අල්ල ගන්නවා පුරිමන් පහය අපරංසිතාසේ කලින් හිටපු එක අතාරන්න තව එකක් අල්ලගන්න ඒජානු ාතයතන තරන්ති සංග හැබැයි අර අල්ලග මේකේ ප්‍රශ්නතියෙන් ඇත්තටම කර දය නෙවයි අල්ලා ගැනීමේ ප්‍රශ්නතියන උදාහරණයක් ගත්තොත් යේම වඳරා එකත්තාක් අල්ලගන තවත්තා අතාරනෝ. හැබයි අත්තා අල්ලගන ඉන්නතා කල් වඳුරයින්න එල්ලිලා මේ එල්ලනකට ප්‍රශ්නය අත්තද අල්ලා ගැනීමද. අතු තියෙනවා ඕන තරම් හැබැයි අපි අල්ලගත්තොත් තයි එල්ලිලා ඉන්නේ. එහෙම නේද. තොට මේ එල්ලීම කියන අපි අර්බුදය කියල ගත්තොත් මේ අපි අර්බුදය අල්ලගත්තොත් තමයි අර්බුදය කොටස්කාරයෙක් වෙන්. ස බුදුිහම්දුරුවෝ පැහදිලි කරනවා පුරිමන් පහය අපරන් සිතාසේ ඒජානුගානයත්වය තරන්ති සංගම්. අල්ලා ගැනීම අපි ඇත්තරෙන්න්න ඕන්. අල්ලා ගැනීම අත්හැරවා දවසට තමයි අපිට මේ එල්ලිලා ඉන්නකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්. ො කෙනෙක්ට දැන් එක්තර අවස්ථාවක මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන පැහැදිලි කරද්දි. බුදදු හම්දුු මගිතන් තිස්සමිතේ සූත්‍රයේ ට මතක විදිහයට සුත්තනපාත්තේ පාරායන වක්ගේන? ඇති බදු හමුදුර පැදිලි කනවා තේ උබෝවන්තයේ මබි්ඥාය මජ්්‍යයේ මන්තානලිම්පති. උබයන්තේ මබිං්ඥාය මේ අන්ත දෙක දැනගැන මජ්්‍යයේ මත්තා නලිම්පති නුවනැති පුද්ගලය මැද කියල එක කල්ල ගන්නෙ නෑ. සමහරලාට අපි ප්‍රශ්නයට විසඳම හොයන්නේ තවත්දයක් කල්ලගෙන. ඒ අල් ගත්තද ආපෝ ප්‍රශ්නයක් වෙන තකො ඒ ප්‍රශ්න වෙනුවු ප්‍රශ්න දෙකයිද. තකොට මේ විමුක්ති මාර්ගය තුළ ගමන් කරන පුද්ගලයා මේ කාමසුගල්ලිකා නයෝගයක්ත් අත්තරි නවා අත්ත කලමතාන යෝගයක්ත් අත්තරිනවා. හැබැයි මධ්‍යම ප්‍රතිපදාව කියලෙ එකක් අල්ලගන්න නෑ. අර අත්හැරීම තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. සෝදසිප්පනිි මච්චකා අන්නේ විදියට අ මැද කියලෙකු තල්ලගන්න ඇතු අත්හැප පුද්ගලයා තමයි මේ සංසාරික වියවුල සංසාරික අර්බුදය දුරකරගන්න සමත් වෙන්න කියන කාරණය තමයි. ුදුරජාණන් වහන්සේ අවසානන් වස්වෙන් දේශනා කරන්න. ති මේක අවබෝධය තමයි තිබිය විහා පොම හරි. අපි කළ කරන ද ඇපි ළිබඳ අවබෝධය. අ ම මුලිනොත්කිවාන මේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න අනවශ්‍ය කන ලක්ෂ, හුදුහාමුදුරුව දේශනා කරන්න අපිට සද්ධාවතියෙන් ඕන විශ්වාසය. ඒක අපි සාමාන්‍යෙන් ධර්මවිග්‍රහය තුළ කියනවා. දම් සංග කියන මේ රත්වය පිළිබඳ විශ්වායක ැයි අපි ජවිතයට ගත්තොත් අපි ගත කරන ජීවිතය පිළිබඳ අපිට විශ්වාසයයක් තියෙන්න්නඕ. අපි කරන කියන දෑ පිළිබඳ අපිට විශ්වාසයක් තිෙන්න්නොන්. අපි සාක්ෂාත් කරගන්න උත්සා කරන අරමුණ පිළිබඳ අපිට විශ්වාසයක් තියෙන්න්නඕන්. ඒවගේ මේ විශ්වාසයෙන් විතරක් අපිට මේ අරමුණ ශක්ෂාත් කරගන්න බෑ ඒකට අවශ්‍ය කරනවා වීර්ය. අපි කායිකව හා මානසිකයව ඒකට යම් කිසි යෙදවීමක් කරන්න ඕන්. අපි හර කියන මේ අතහැරීම සහ නොේදීම කියන්න කාරණ දෙක්. නොවැලීමහ නොේ දීමන්න නටේෂමටන් ඉංගේේශමන් කියලා පින්ග්‍රීමච දෙකක් පාවිච්චි කරනවා. නොවැැලීම කියන්නේ එක දෙයක් නොයේ දීම කියන්න එක දෙයක්. ජීවිතයේ සාර්ථකත්වයට අපිට යෙදෙන්න්නෝ නැපි දේවල් කරන්න ඕන්න හැබැයි නොෑලීම කියන කාරණ ඒක නෙවේ. ඒ සිදු කරන දේවල් තුළත් නොවැැලීම කියන කාරණය තියනවා හැබැයි මේ වියදීම තමයි වීර්ය තුළින් කරන්න ඒ දෙක්ති අපිට ආප ආපව් අපේ මූලික පරමාර්ථය පිළිබඳ අවබෝධයක් තියෙන් ඕන එක තමයි සතිය කියලා කියන්න. ඒ සතියෙන් නයක්ති අපිට ආපහු සිතතුළට නොෙක් අදස්සෙනවනන් අපි ගත්ත තීරණ පිළිබඳ සකසංකා ඇති වෙන්න පුළුවන් ඊට වඩා වෙනස්තීරනණයක් ගත්තොත් හොඳයි කියලා හිතෙන්න්න පුළුවන්ගන්නන්නේ වගේ වෙලා ඔකති සමාජිය ඒවගේම ඒ කහොම ගැන්න ගියත් අපි මේ සමාජයේ කොටස්කාරයෝ. මේ සමාජයෙන්න්ුව ප්‍රණතා තියෙනවා අන්නඒ ප්‍රවණතාවලින් මොනදේවල්ද ම ග්‍රහණය කරගන්න ඕන්න. මොනදේවල්ද මම අතහරින් ඕනෙ කියන අවබෝධය තියෙන් නේ ඒතන්ද අපි ප්‍රඥාව කියලා කියන්න. හමුදන ඒවගේම දැන් අපි දන්නව පුංචිකාලිඳලා අපිට තියන දෙයක් තමයි අපිට මේ අනුකරණය කියන එක බැහැර කරන්න බෑ මකද පොඩි කාලේ දෙ මවපියෝධිහා බලල තමයි මේ දේවල් ජීවිතය හදාගන්නේ. නමුත් අනුකරණයට එහා ගියපු අන්දාානුකරණය තුළ තරුණය අතර මංවෙන්න පුළුවන් ඒ ද හමුදුරන්නේ. අපි කොහොම දෙකින් බැහරවෙලා තරුණු ජීවිතය ආර්ථවත්කරගන්න. ොහො හොඳ මංහිතන් ඔව රණය ගැන කතා කරද්දි. මේ අන්දාානු කරනය කියනෙක ඇතරම බුදුරජාණ වහන්සේ සම්පූර්ණ වශයෙන් ප්‍රතික්ෂය කරපු දෙයක්. මං එක බොහොම කෙටියෙන් වෙලාවත් එක උදාහරණයකෙන් පැහැදිලි කරන්න. මජ්්‍යමනිකා යෝපන්ම වගේ තියෙනවා සූත්‍රයක් අලගත්ද උපම සූත්‍රයේ කියන. මේ අලගත්ද ූපම සූත්‍රයේ දී බුදුජාණන් වහන්සේ පැහැදලි කරනවා. සර්පෙක් නැතන් සර්පෙක් අල්ලා ගැනීම උපමාවට අරගෙන මේ ධර්මය පිළිපැදි ුතු ආකාරය පිළිඳ තමයි වහන්සේ නැති පහැලිරන්න. වහන්සේ දේශනා කරනවා ඒ උපමාව තුළදී අලගත්දත්තිකෝ අලගත්ද පරියේසි අලගත් මේ සර්පයා ඔොයාගන යන නුස්්‍යයා සර්පයා අල්ලගන්න යන මනුස්යා සර්පයයේ දැක්කහාම මොකදද කරන්න ඕන්. අපි ගිහිල් එකපාරටම සර්පයාව නැට්ටෙන් අල්ලගන්නගේ උත්මකතවින් සර්පයාපපු හැරිල වෙල් අපිටම දෂ්ට කරනවා. එනිසා නිවැරති විදිහයටට සර්පයාව අල්ලගන්නවාන අපි හිසින්ම තමයි අල්ල ගන්න ඕවන්. තින් සමාජයේ නොුවෙක් ප්‍රවණතා ය නොෙක් සම්ප්‍රදායන් යනවා නොෙක් දෘෂ්ටී තියෙනවා නොුවෙක් මතවාද තියනවා. ටඒ මවාද තිබ්බ පලියටම අපි අල්ලගන්න යනවාද. ඒ මතවාද ග්‍රහණය කරගන්නවා නම් අපි කොහොමද ග්‍රහණය කරගන්න ඕ. සමමාජය තුළ නොයෙක් ස්තරවල පුදගලයෝඉන්නවා හොඳ පුද්ගලොඉන්න්න නරක පුදගලය ඉන්නවා. මේක ඕනෑම මාජයක් තුළ පොදු ලක්ෂණය. තෝට අපි තීරණය කරගන්න ඕනේ අපි මේ සමාජය තුළ ජීවත්වන මිනිස්සුන්ගින් අපි ආශ්‍රයට ගන්න මොනවගේ මිනිස්සුද කියන. ගේ මේ අලගත් උම සූත්‍රේතියෙන් බදු හාමුදුරුව බොම තවත් පවැදගත් උපමාවක් පාවිච්චි කරනවා කුල්ලූපමංවෝ භික්කවේ දම්මන් දේශස්සාම නිත්තරනත්තාය නෝ ගහනත්තාය මහනනේ. මම මේ ධර්මයේ දේශනා කරන්නේ පහුරකට උපමා කරලා. මේ පහුර මොකටද පවිච්චි කරන්න ඕන එතරවෙන්. ගගෙන් එතර වුණට පස්සේ බෝට්ටුව හෙමනත්තන් ඔරුව උත්සගෙන යනවනන් මිනිසු මොකක්ද දෙ මනුස ඇරගන් මහ මෝඩ මිනිහක් කියලා කියන .තට? මේ සමාජයේ තුළ සම්ප්‍රදායන් තියනවා මතවාද තියෙනවා. තොට මේ මතවාද අපි පාවිච්චි කළ යුත්තේ කොහොමද කියනෙ එක පිළිබඳ අපිට අවබෝධයක් තියෙන්න්නඕවන්. එහෙම නැත්තං ඒ පිළිබඳ අනවබෝධයෙන් අපිේ මතවාදයම කරපින්නා ගැන. මගේ ජීවිතය අරමුණමොකක්ද, මම සමාජයේ පුද්ගලයෙක් විදියට සිදු කළ යුතුකාර්යමොකදද මගෙන් සමාජයට මොනවගේදයක් ද වෙන්න ඕනෙ කියන එක ගැන අනවබෝධයෙන්. අපිේ මතවාදයම කරපින්නාගෙන යන්න ගියොත් වෙන්නේ අර ගගෙන් එතර වෙන්න තියෙන බෝට්ටුව කරේදියා ගැන ගෙන් එතර නොවීන්නවා වගේ වැඩක් තමයි වන්න. සාම්බලටික රාහුලෝවාද සූත්‍රයේද බදු හාමුදුරුව දේශනා කරනවා රාහුල පොඩි හාමුදුරුවන්ට යම් කිසි ක්‍රියාවක් කරන්න කලින් යම් කිසි වචනයක් කියන්න කලින්, යම් කිසි දෙයක් හිතන්න කලින්. කාරණා තුනක් හිතන්න කියලා. අත්‍යාබාධ පි සංවත්තති න පරව්‍යාධ පිසිංගවත්වතින ඔබයව්‍යාබාද පි සංවත්තති. මං මේ කරන දේ මම් මේ කියන දේ. මම් මේ හිතන දේ මට අවැඩක් පෙන දෙයක්ද. මං මේ කරන දේ, මම මේ කියන දේ ම මේ හිතන දේ අනුන්ට අවැඩක් වෙන දෙයක් ද. මං මේ කරන දේ මං මේ කියන දේ මම් මේ හිතන දේ මටත් අනුන්ටත් කියන දෙදනාට ම වැඩක් වෙන දෙයක්ද. මේකින් එකක් හරි වෙනවනං ඒවගේ දෙයකින් අත්වි දෙන්න කියල කියන. ත අපිට අර අන්දාානුකරණය කියනකින් ඇත් වෙන්න අවශ්‍ය කරන නිර්ණායකයක් විදිහෙට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ඇැබේ හමුදන අපි උත්සහ කලා මේ හෝරාවකට වැඩි කාලයක්, හෝරා එක හමාරකට කිට්ටුුවෙන කාලයක් පුරා තරුණ ජීවිතය ඇතරම හොඳින්ම කළමනාකරණය කරමින්, අර්ථවත් තරුණ ජීවිතයක් ගත කරන්න ඒ හර හා තමන්ගේ ජීවිතය පරිපූර්ණ කරගන්න, තරුණ කාලයේ කළමනාකරණය කරගන්න කොහොමද කිය කාරණ කිහිපයක් මතු කරන්න උත්සාහරයි ඉතින් බදුරජාණන් වහන්සේ ඒත් එක්කම දේශනා කරන්නේ මේ ලෝකයේ ලස්සන දකින්න තමන්ගේ හදවත හිත සිතුවිලි ලස්සන කරගන්න කෙල තින් පරිසරේ ලස්සන දකින්න, ලෝකේ ලස්සන දකින්න ඔබේ සිතුවිලි වර්ණවත් කරගන්න. ඔබේ සිතුවිලි ආලෝකවත් කරගන්න යහපත් කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනෝ. ප්‍රදුරජණන් වහන්සේ හැම මොහොතකම තරුණයන්ට වැඩි අවස්ථාවක් ලබා දුන්න මොකද තාරුණය තමයි ලොව නිවැරදි මාර්ගයට ගත්ත යුතුවන්නේ. එනිසා අපේ රටේ තරුණ ප්‍රජාවට මේ රට සහ ලෝකය යහමගට ගන්නට ශක්තිය දෛර වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අපි ධම්ම සාරතී දහම සාකච්ඡාව අවසන් කරන්සූ දනම්වෙන්නේ හද දවසේ මේ සාකච්ඡාව සඳහා වැඩවා වදාල. මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංග සභික දර්ශනපති පණ්ඩිත අවසරයි පූජ පාද මහවෙල ශ්‍රී දහමක් කන්ද රථන පාල අපේ ස්වාමින්දන් වහන්සේට අපේ නමස්කාර පෙර ෙැරි පුුණ්‍යාන ෝදනව හදනේ සාධකාර පත්තුබින් බහන්සේ අපි වන්දනාරන්නවා ඔබහන්සේ වෙනෙන් අස්සු පරිස්කාර පූජා කිරීමේ මොහොත් අපිය සඳහායි. ආරාධනා කරන්නේ කවුරුත් සාදුකාර පවත්වමින් මේ මහා පින් කමත් එක්ක එකතුයමු සාදු සාදුසා. අපි නැවතත් අපගේ ගෞරවනය සූතිය පාදාබි වදනයෙන් ප්‍රනාමය පුදකනවා අපේ මහවෙල ශ්‍රී ධම්මක් අන්ද රතන පාලා අපේ ස්වාමින් රැන් වහන්සේට අපි සූ දනම්වෙන්නේ ධහන්ම සාරතී ධනම සාකච්ඡාව අවසන් කරන්න අපි උදෑසන නවයට හනුව ්‍රී තදේ ල පරිස්ත්‍රේසිට සූදානම් ධර්ම දේශනාවක්රැගෙනෙන් අපි මේ රැඳී සිදන පින් බිමේ. වගේ උදේසන දහයයිතියටට දහවල බුද්ධ පූචාව. එතෙකම දෙකට ධර්ම සාකච්ඡාව. එවගේ සවස පහට සජීීව ජාතික රූපහයිනිියෙත්, එඒවගේම අයිනාලිකාවෝසෙත් විකාශය වෙනවා. පුරාපෑය දා හතරක් පසුදා උදෑසන හත දක්වා සර්වරාත්‍රික භාවනාමය. බදුගුණ ධර්මදේශනාව මේ සඳහා පූජපාද බලංගොඩට රාධ ගෞරවනය ස්වාමින්දරැන් වහන්සේ වැඩම කරන්න. අපි ආරාන ඇස පුර පසුලොස්ක පොහොය දවසේ දවස පු්‍රාම ජාති රූපාහනය සමගින් වැැද සිටින් අපි සද්ධර්ම වර්ෂා රැගෙනෙෙන්න්නේ මනුවර ස්්‍රී තදේවාල පරිස්්‍රේසිට. තිනත්පි අද දම්ම සාර්ථී තුළ උත්සහ කළා තරුණයා අර්තාන්විතව කළමනාකරණය කර ගැනමින් මේ රටත් ලෝක අත් සුන්දර් කරන්න. ලෝකේ ලස්සන දකිින් ඔබේ හිත ලස්සන කරගන්න ඔබ ආරාධනා කරමින්. තරුණයන් මේ රට යහමඟට ගන්නා වෙනුවෙන් ඔබ සියලදනාටම ශක්තිය ප්‍රාර්ථනා කරමින්, ඔබ සැමට තෙරුවන් සරණ පතමින් අපි සබන්ධතාවේ ප්‍රධන පාලක මදියට යො කනවා.